අයිබුවන් ලෝකයේ රටවල් තුළ සහවැටක රටවල් අතර ගැටුම් ඇති වෙනවා. මේ ගැටුම් යුද්ධ සංග්‍රාම් දක්වා ව්‍යාපතයෙන අවස්ථාවන් අපි දැකලතිී නොම්. ලෝකෙතුර සම්පත් සාධාරණ ව්‍යාප්තලා තිබෙනවානම්. එහෙමනැත්තනම් කෙනෙක් තව කෙනෙක්ගේ අයිතිවාස්කම් පිළිබඳව සාධාරණ බලවනම් ඒවා ආරක්ෂා කිරීමවිින් කටයුතු කරනවානම්. ලෝකයේ රටවල් අතර ගැටුම් යුද්ධ ඇතිවෙන එකක් නෑ. අපි විම සබලමු සියවද් දෙෙස තොරතුරු විදේශවිති විශ්ලේෂක. ප්‍රවීණ මාතවති ක්‍රසත් තුඩැන්ගඩගේ සම්ගය අයිබස අයිබ අපේ මුරින්ම අධානයම කරනව සුපුෘ්දු පාදිම අදවසේත් පෙළ ගැස්ම කරහේ. බොහම සීග්‍රයන් වර්ධනය කර ගමන් කර ආර්ථකයක් විදිහට පේ චීනය දිහ ැලය වගේම. සගේ ස ටි ීනය පිබඳව තාාකලා රන යිරස ්‍යපතියක්ත් එෙක් න හන් ගගේ හ කොරන මුල්වට ප හඳු ගැ මත් එෙක් ආර්ක වවශය ශා ඩ ට මක් ීනටත් ඒවගේම ෝකයනක ටව ලටත් චීනය මේ වසර ද ලාපොත්තිවා හද ආර්ථක වර්තන ඉලක්්‍යයන් අපේක්ෂාවෙන් තමයි ඕවන් කඩතු කරන්න. හෝද ඒදින ඔවන්ගේ ඉලක්්‍යයන් ල් දක්ව දර්ශන ය ඒ භාර්තාවානුව සාමාන චීනය. වස්සරකට වරක් පැවැත්වෙනවා මහජන කොංග්‍රසය. පීපල්ස් කොංග්‍රැස්කෙ හඳුන්ඩනවා ඒ මහජන කොංග්‍රසය යි චීන පාර්ලිමේන්ත්‍ර ඇැසිවාරයේ විදිහට පවතින එතකොට මහජන කොංග්‍රසයේදී චීනේ ඉදිරි සැලසුම් එනිදක්වොන්නු ලබනව. ඉදිරිවර්ෂයක කාලය තුළවුන්ගේ රජ ගමන් කරන්නේ මොන මාවතකද ඒ වගේම ආර්ථික ඉඩක්ක මොනවද දේශපාල නිකිඩක්ක ඒ වගේම ආරක්ෂක කටයුතු පිළිබඳ මේ සියල්ලම එහිදී යම් සසාමාලෝච්චනක ලක් කරනවා ඒවගේ ඉදිරි සැල්සුම් ප්‍රශයට පත් කරනවා. තමොදැන් ඒ මහජන කංගසේ අමතමින් චීනා ග්‍රාමාතලේ කිචන් සඳහන් කරා මේ වර්ෂය තුළ චීනයට හයක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරනවා කියලා. එතෝට ඒසිට හයක ආර්ථික වර්ධන වේගයක් කරා යන්නට අවශ පසුබිව මේ වු චීනය සකස්කරගෙන අවසන්කිරක තමයිඉන් ලැබෙන පනිිවිඩේ වෙන්නේ. මේ අපි දකින්නේ බේසින් අගන උරති නාන්මෙන් චතුරශ්‍රී තියෙන බසරකට වරක් ප ඇත්තින විශාලතම එවගේම වැදගත්ම සහ ලෝකේත් චීනය දැඩි අවධානයක් දිනාගත්ත. අවස්ථාවක් විදිත් ම සැලකෙන්න්නේ ඔය මහජනකොංග්‍රසේ පිපල්ස් කොංග්‍රස්ස එක එතකොට දැන් ඒ මහජන ශාලාවිත් තම පැවතෙන්නේ ජනාධීපතිශී ජීන් පින්ගේ ප්‍රධානත්වයෙන් මේ ආරම්භෝනේ මේක ඇත්තට මේ චීනය සමස්ත චීනයම නියෝජනය කරන කමින්න්ස් පක්ෂ නියෝජිතයන්ගේ හමුවක් විදිට අපිට හඳුන්න්න පුළුව මොකද චීනය පුරාම විවිද්ධ ප්‍රාන්ත පලාාත් නිරෝජනය කරමින්, තුන් දහසකට අධික පිරිසක් නියෝජිතැන් පිරිසක් මේ සැසිවාරයට එක් වෙනවා. එතකට ඉදිරි වසර මේ වසර තුළඒවගේම ඉ ගෙවන්නට නියමිත වසරක කාලය තුළ චීනය ගමන් කරන්නේ කුමන මාවතකද කියනෙක් පිළිබඳව අම් ගසි අදහසක් ලෝක අහමේ අපි දැර්ගන්න ලැබුණා මොකද එකක් තමයි චීන රජයය පැහැදිලිවම සමුල්වෙදි ප්‍රකාශ කලා පළවෙනිිකාරණය කොරෝණ වෛරස් ව්‍යාක්තිය. ඉතාම සාර්ථක ලෙස මැඩ පවත්වන්න තමන්ට ශක්තිය ලැබනයි වගේ එන්න තක්කෙලි දැක්වීමත්්චීනය සිදු කළ එම තත්ව අපි ගත්තොත් ලෝකයේ සෙසු රටවල්වලට අභියෝගාත්මක විදිහට සංවර්ධිත රටවට අභියෝගාත්මක විදිහට ඉදිරිටේමක්වි ගැන තමයි අපට දකින්න වෙන්න මොකද අපි දන්න චීරයෙන් තමයි මේ රෝගගේ ආරම් නමුත් චීනය මුලලම රෝගීන් සංක්‍යාව පාලනය කරගන්න මුල් අවස්ථාවදී උන් ඇතරම මේ රෝගය පිළිබඳව තරම් අවබෝධයක් නොතිබියදී පවා මැද මටම් වෙනකොට ඒ ්‍යප්තිය මැදමටම වෙනකොට උුන්ට හැකියාව ලැබනයි රටේ තියය පාලන ක්‍රමවේ දේ වගේම උන්ගේ අනෙකුත් සියලුම ක්‍රමේදය අපට මතකයි දින මාසෙක අඩුකාලයකින් රෝහල් හදල ඉවර කලා හිතිේ වගේ උන් තමන්ගේ පද්ධතිවල ශක්තිය ඉතාම හෙදින් පෙන්නුම් කළ මේ රෝගය පාලනයේදී. තොටදැන් එම ක්‍රමවේදේම ඉදිරියට ගමන් කල්ලා තිබෙනවා. මේ වෙනකොට චීනය රෝගව්‍යාප්තිය නිසා ඇතිවෙච්ච ආර්ථික බලපෑම්, මහරැනීමට මත්්‍රම මේ දර්ශනවලා පිදක්කිින හොකො අපි ගනව කතා කරන දැමුත් අපි දැනට මේ චීනේ ආර්ථිකය ගැන කතා කරන්නේ සහයි වගේම උන් කොහොමද මේ කොරන අයිද ස්ව්‍යයාත්තිීන් පස්සේ නැගිටි කියීන කාරණ මහදක අපිටත් ඉතාම් වැදගත්ත ෙනවා අ එකක්තමයි චීනය පත් සමඟ ආර්ථික මේය වශයෙන් හුඟක් ලඟ බැදීමක ඉන්න. ඒවගේම මේ රසය මුල්වට හඳුනාගන්නේ දෙදස් දහනම වसරේ අවසන් කාර්තු දී ಚීනි හන්නகிறෙන්. අනතුරුව ඉතාලීටත් ස්පානටත් මන ලෝකටම මේ ව්‍යපව නවාම් හෙටපු මරිකන් ච නාාති ප්‍රදරයා ොන ්‍රම් චෝදනලේ චීනය විසින් මේ වරසය නිර්මාණික ලෝකට විියප්ත කලා කියලා. නොමුත් ලෝක සෞකේ සංවිධාන බලාපොත්තුන අයිතියේද. මේ වර සේ ර රම්බයක හද ද වන කන්දේ පිබව ලෝකටම තොරොතුර කියන්න. ඕ ලක සෞ සංවිධානය විශේෂ යෝජිත පිරිිසක් ප්‍රබරවාාර් හසේද. ීන චරිකාවක නිවතුුණා ඒ චාරිකාවිදී ඔවන් ඉතාම දීර්ග ෝශය අතම ජනවාරීදල පෙබර අඩදක්කවුන්ගේ මාසේක කාලයක් චීනයේ ඒ චාරිකාවක නිරීක්ෂණ චාරිකාවකය දනි මේ අගරේ කේන්ද්‍ර කර ගැනිමින් ඒවාගේම කොරෝණ වෛරස් ව අපති මලිින් වාර්තාවච්ච ස්ථාන අධ්‍යයනය කරමින් ඔවන් විශේෂ වැඩ පිළිවෙලක්ගේ පරීක්ෂණත්මක ක්‍රියාදාමයක නිරත වුණා මේ කොරණා වෛරසේ සුලමුල හොයා ගැනීම සඳහා. එතකොට ඒ මාසයකට අධික කාලයක් පාත්ත වූ පරීක්ෂණවල භාර්තාව මේ මාසේ මැද බාගේදී. ැන්නේ මාර්ත පාලොස් වෙන්ද වෙනකට බොහෝදුරට එමනතන් සහරට මාසය අගභාග වන්න පුළා නමුත් ලෝක සෞඛ සංවිධානය ප්‍රධානයා වෛද්‍යයට එඩ්රෝස් අත්නාම්ගේ ප්‍රාශ සඳහන් කරනවා. මාර්තු පහලොස් සන්ද වෙන කොට මේ වාර්තා පරි දක්වනට හැකියාවල් ලැබේක ලකෙන් බලාගනින්වා මේ භර්තා වෙඩි දකිනහම් මොකද ඔවුන් සොයාගත්තෙන්. ුවද චීනයට එල්ලවෙන චෝදනා සත්‍යයද මේ සියල්ල පිළිබඳව මේඒ ප්‍රශ්නවලට උත්තරයක් මේ වාර්තාවෙන් ලැබයි කියලා යම්කිසි ආකාරෙක ගෝලිය ප්‍රජාවතුලු බලාපොරොත්තුවත්ති වන එක තමයි දැ වාර්තාව එලි දැක්වීම ඉතාම් වැදගත් අවස්ථාවක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්න. අංගරු පිළබඳව කතා කළේ පුංචිකාය දන්නේ මාසාාවය අංහර ෝක පිළබඳව කතා කරා දැන් අගරු තරණය කරපු රෝවායානය අවශ්‍ය තොරතුරු සහ 4රපත් ලබදමින් සිනෝ දැ යේ දිනේදී ප්‍රථම වතාවට මේ රෝවය කෙටි දුुරක් ගමන් කළ තිබන අපි කතු ගත්දුරණෙ වෙයි මීටර් හයයි දශම පහ අඩි විසිය එකක් පමණ දුරක් තමයි ධාවනය කළ තිබ නනමුොත් ඒත් ඉතාම් වැදගත් මොකද අප දන්නවා රෝවර් යානයේ ප්‍රධාන කටයුත්ත තමයි අගහරුගේ පස්සාම්පලය එකතු කිරීම එතකොට ඒ ක්‍රියාවලයේදී වැඩි දුරක් සහඒවගේ ලොකු වේගයෙහිින් වැඩිදුරක් යන්ට අශ්‍ය වෙන්න හැ. තැනින් තැනට ගිහිල්ලා ඒ සාම්පලයක් ක්‍රැස්කර ගැනීමක් තමයි රෝවර් පර්සිවියරන්ස් රෝව යානේ මගින් සිදු කරන්නේ එතකොට ප්‍රථම පරීක්ෂණ ගමනත් සමඟ පර්සිවරන්ස් රෝවරය අඟහරු මත සිදුකරෙන වඩාත්ම පුළුල් ඒ වගේම දිගුකාලීන අධ්‍යන මාලාවට මුල්පියවට ැබෝ කිවෝද්නි වැරදිී මොකද මේ විසි අට අවුරුද්ද දක්වා මෙරෝවරය අංගහාරු මත ක්‍රාත්මක වෙමින් විවිධස්ථානවල ඒ පස්සාම්පල එකතු කර ගැනීමට නියමිතයි එවගේමධදස්වටි විසි අට අවුරුද්ධී තමයි මේ පස්සම්පල ආපේ පුතුුවයට අරගෙන එන්න විශේෂ යානයක් අගහරවෙතය ඇවීමට නියමිතවත් තිබෙන්නේ සවදී ප්‍රසාත් අපි ලබන සෞදාත් බෝ හමනවාසිදස් සමගින් බලාපෘ්‍රතුයමු, අපි ප්‍රාත්න කරමු එදාට ලෝකවාසී ජන්තාවට යහපතක් කූදේ පිළිබඳව පමණක් කතා කරන්නට අපට අවස්ථාවදාවකට කියලා පොමිසුතියි Iන්.